ඔබ සැමට ස්්‍රව්‍ය දෘශෂ්‍ය සං්‍යිවේදනී බෞද්ධ සලකුණ බෞද්ධහ නාලිකාව සැදහැති පිනැති ඔබ සැමගේ හිතසූ පිණස්සකිෙන එන සධර්ම දේශනාව ආරම්භ කරනටයි මේ මොහොතේ මෙලෙසින් අප සූදානම් වන්නේ. සැදහැවතුනී ඒ අනුව මේ උතුම් මූදේශනා පවත්වන්නට අප සැම දෙනාවෙත මෙත්්සතින් ධර්ම සභහාවට වැඩමආවදාලා අවසරයි පූජනීය කෝරලයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමිදරැන් වහන්සේ. අපිසිරුදිනා දොහොත් මුදුනත්හි තබා සාධනාද නංවා ස්වාමිින්දරැන් වහන්සේ පිළිගනිමෝ සාධූසාධූ සාදුුවෝ සැදැහතුනි රාජගිරිය බුද්ගමුව පාරය පදංචි අරුණ හේරත් ප්‍රියන්ත හේරත් සහ චමින්ද හේරත් යන සෞදරයන්තිදිනා සමගින් ඔවුන්ගේ පවුලල පින්වත් පිරිස මේ සද්ධරම දේශනාවේ සෙදහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනවා. नमो तस भग तुरा हथु शमी अपा ज्ञान हत्या दस बल धरा सस सारज्य विसार दस शब सातु तु तस ध දමසාවිිස තথාගතස්ස සබඥුණුුණු සම්මා සමම්බුද්බුදස්ස නමෝතස්ස බගබතු අරහතු සභබදනමිසු අපපටිහතඥානචරස්ස. Даස බලදරස චතුවසාර ජෙවිසාreදස ස සතුතුතමස දමමසරස දමමරජස දම්නමසාමස තතාාගතස සjuු සමා සමබබදස. नमो तस् भगव तुरा सब शब सु मीसु ज्ञान दस बल धरस चतुविशार राज्य विसार दस सब सतु तु तस ध रस धम राजस धम තථගගස සබුණෝ සම්මමාහා සම්හම්බුද්බු දස්ස සද්ධර්මශ්රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලො දෙනාම සූදානන් වෙන්නේ ලෝතුරා සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව, අසීමමිත දයාාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව, අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක්. දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවනය කරන්නත් එසේ ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද, අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන මෙලොව ජීවිතය සුවපත් කරග්ඩත් පරලොව ජීවිතය සුගතිගාමී කරගණ්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගණ්ඩත් මෙ මහාපින්කම හේතු වාසනාවීවා කියන පරමාර්ථය ඇතුවයි පෙනතුන අද ධර්ම දේශනාවේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දිනවල සාකච්ඡා කරමින් හිටිය අචින්තෙය සූත්‍රයේ තවත් කොටසක්. මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන ධර්ම දේශනා පහක් මේ වෙනකොට දේශනා කරන්න යෙදුනාා. ඒ සූත්‍රයෙන්ම කෙරෙන හයවෙනි ධර්ම දේශනාවයි අද දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පහුගිය ධර්ම දේශනාව නිමාවෙනකොට අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වනේ මොනවාගේ කාරණාවල් අරමුණු කරගනද කියලා පැහැදිලි කරනකොට තවත් විශේෂ කරුණක් අපි පැහැදිලි කළා ලෝක සත්ත්වයා සංසාරසාගරෙන් එතර කරවන්ඩ නිර්මල පරි්‍යාප්තිය දේශනා කරන්ඩ මයි බුදුරුලූෙ පහළ වෙන්න කියන කාරණාව අපි සාකච්ඡා කරන්න යෙදනා. අද ධර්ම දේශනාව අපි ආරම්භ කරමු බුදුරජාණන් වහන්සේ මේ සත්වයන්ගේ සියලු අරමුණු දැනගන්නවා කියන කාරණාව කොහොමොද කියන කාරණාව විස්තර කරමින් පිනතනි සත්වයන්ගේ සියලු අරමුණු දැනගැනීමේ හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙනවා ඒකත් බුදුගුණේ අනන්ත බව සත්වයන්ගේ සියලු අරුණ බුදුරජාණන් වහන්සේ දැනගන්නව කියල කිය හම ඒ කාරණාව විස්්තර කෙරෙන සූත්‍ර දෙකක් අංගුත්තර නිකායේ මේ චතුක්ක නිපාතේම සඳහන් වෙනවා එකසූත්‍රයක් තමයි කාලකාරාම සූත්‍රය. කාලකාරාම සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්ස පැහැදිලි කරනවා මහනිනි සියලු දෙවි මිනිසුන් සහිත ලෝකී, දෙෙට්ටං, සුතං, මුොතං, විඤ්ඥාතං, පත්තං පරියේ සිතං අනුවිචරිතන් මනසා තමහංජානාමි වනති සඳහන් කළේ මෙ සියලුම සත්වයූ සියලු සත්වූ කියල කියහම් මේ සක්වලේ විතර නෙමෙයි අනන්තසක්වල සීමාවක්ලේ බුදුරජාණන් වහන්සේගේ ආග්ඥා ශේෂ්ත්‍රය නං සක්වලවල් කෝටි ලක්සයයි එක දැක් බනාාහලා හොඳට දන්නවා ඒ කෝටි ලක්ෂයක් සක්වලෙන් එහා පැත්ත තව නිමක් නැතිසක්වලවල් තියෙනවා එතකොට මේ අනන්ත සක්වල කියල කියහම මෙ නිමක් නැති සක්වලි සියලු සත්වයෝ ඒ කියල කියහම දෙවියන් බ්‍රහ්මයන් මරුන් මිනිසුන් එවගේ තිරිසං සත්තුන්ග ඉඳලා සියලුම සත්තු ගෙනයි මේ කියන්නේ. අන්න ඒ සියලුම සත්්‍ය වූ ඇහෙෙන් දැකපුවා බුදුරජාණන් වහසේ දන්නවා. වර්තමාන මේ අනන්තසක්වලේ කොච්චර සත්තු ප්‍රමාණයක් ඉන්නවාද. අපි කියමු සාගරයේ පතුලෙම ඉන්න සතික් මේ වෙලාවේ ඇහෙෙන් දකින්නේ මොනවද පහුගිය මොහොතේ එහෙෙන් දැක්කේ මොනවාගේ අරමුණක්ද කිය ඇහුවොත් අහපු ගමම්ම දේශනා කරනවා. මේ මහපොළොව යොදුන් දෙලක්ස හතලිස්්දාහක් ගැඹුරුයි කල තමයි ධර්මය සඳහන් කරන්නේ ඒ තරම් පතුලි යම් සතෙක් ඉන්නව නන් ඒ සතා පහුගෂණයේ දැක්කේ මොකක් ද කිය ලැහුවත් ඒකත් භාගිතුන් වහසේ දේශනා කරනවා. වර්තමානයේ දැන් මොනවද දකින්නේ කිය ලැහුවත් ඒකත් දේශනා කරනවා. තවත් ටිකින් මොනවදද දකින්නේ කිය ලැහත් ඒකත් දේශනා කරනවා. එහෙම හැකියාවක් භාගිතුන් වහසට හැර මේ ලෝකේ වෙන කාටවත් නෑ මේ බුදුගුණය අපිට තේරෙන්නෙම නෑ කියලකිවේ එකයි. එනම් මෙතන සඳහන් කරනවා ඇහෙෙන් දැකපුවා කනෙන් අහපුවා නහයිෙන් දිවින් කයිෙන් දැනගත් අරමුණු හිතිං හිතපු අරමුණු මේ සියල්ලම භාගිතු නාසේ දන්න. ඉඟට ගියපු ටැන් හොයපු දේවල් මනසිං හැසුරන විදිහ මේ සියල්ලත් බුදුරජාණන් වොහස දල්ම ඒකිව අනන්තසක්වලේ අනන්ත ජීවීන් ගැන මේ කාරණාව පිටතන අපිට කොහොමත් වැටහෙන්නෑඒවගේම තේරෙන්න්නෙත් නෑ අනන්තසක්වලේ අනන්ත ජීවිීන්. මේ සක්වලවල් කෝටි ගානකට ඈත සාගරයක ඉන්න මාළුව ගැන අපිට බුදුරජාණන් වහන්සේෙන් අහන්ඩ පුළහංකම තිබුණොත් ඒ සාගරයේ අහවල් තැන ඉන්න මේ මාලුවා ස්වාමීණි මීට මොහොතකට කලින් මොනවද හිතුවේ කිය ලැහෝත් ආහපු ගමම්ම හිතපු දේ කියනවා. ස්වාමීණී තව පැෑැයි තප්පර දහයක් යැනකොට. ඒ මාලුවාට මොනවද පෙනෙන්නේ කියෙලහුත් එ පෙනෙන කාරණාවත් කියලා අපි සම්බන්ධයනොත් එහෙමම තමයි ඊළඟට පිනතුනිීම එක තවත් පැහැදිලි වෙනවා ලෝක සූත්‍රය මේ ලෝකසූත්‍ර අට්ටකතාවේ මෙහෙම කියල තියෙනවා අයං සත්වෝ ඉමස්මින්නේ කනේ කියල කැනෙ මේ මොහොතේ අයං සත්වෝ සත්වයා ඉමස්මෙන් කනේ මේේෂනයහි එමං නාමරූපාරම්මනං දිස්වා මේ සත්වයා මේ මොහොත ය කිසියම් රූපයක් දකිනවද. ඒ රූපා අරමුණු දැකලා සුමනෝවා දුම්මනෝවා මජ්්‍යත්වෝවා සතුටු වෙනවද දුක්වෙනවද මධ්‍යස්ථ වෙනවද අංෙ හැම කාරණාවක් ම බුදුරජාණන් වහන්සේ දන්නවා මේ මොහොතේ මේ සත්්‍යයෙක් දකින රූපාරපුුණ එ දැකළ සතුටක් දැතිවෙන්නේ දුකක් දඇතිවෙන්නේ මධ්‍යස්ථ බවක් දැතිවෙන්නේ කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේ දන්නවා අනන්තසක්වල දෙවියන් සහිත සියලුම සත්වයන් ඇහෙෙන් දකින වර්ණ එවගේම අරමුණු භාගිතුන් වහසේ ක්ෂණයක් ක්ෂණයක් පාසා දැනගන්නවා කෙළ සඳහන් කරනවා. අනන්තසක්වල අනන්ත ජීවිී. ෂණයක් ෂණයක් එලකෙ නැපිකෙමුූ තත්පරයක් තත්පරයක් ගානෙ දකින දේවළු හිතන දේවලු බුදුරජාණන් වහසිර කියන්න පුළුවන් ඒකයි මෙතන මේ සඳහන් කරන්නේ මේ ෂනයෙහි මෙන්න මේ අරමුණ මේ සත්වයාට ඇති වුුණා ආදී වශයෙන් එක සත්වයකු ගැන මුල ඉඳල අග්ගටම කියන්න පුළුවන් සංසාර කොයි කාලි පටන්ගන්න ඇත්ද එ පටන්ගත්ත කාල ඉඳල වදා හරි දවසක නිවන් දකිනකම්ම ඒ සත්ත්වයාගේ අතීතාවබෝධයත් වර්තමාන හිතනද අනාගිතේ ඔහුට හිතෙන්ට තියන දේවලුත් බුදුරජාණන් වහසිර කියන්න පුළුව හිතෙන්ට තියන දේවල්. අපිට තව පැෑකින් හිතෙන්න්නේ මොනවද කියලා පි දන්නේ. නවත් බුදුරජාණන් වහසේ හරියටම දේශනා කරනවා තව පැයකින් මේ සත්වයා මෙන්න මේවාගේ අරමුණකට යනු මේවාගේ කාරණාවක් ගැන හිතෙනවා තව පෑකින් මොහුට තරහ යනවා හරියටම තව පැක මොහුට රාගසිතක් කෙළඹෙනවා. හරියටම තව පැයි විනාඩි දෙකකින් මොහුට මෝහසිතක් ඉපදෙනවා එකනෙ මට ඉදිරියේදී ඇතිවෙන්ඩ තියන සිතුවිලි ඇතිවෙන්ඩ කලින් කියන්න හැකියාවක් බුදුරජාණන් වහසතතීර. ඉන්නතු මේක සත්වයෙකුට එක මොහොතකට ඇතිවෙන සිත් ගාන අපි සිත කොච්චර වේගවත් කියනවාද තත්පරයකට සිත් කෝටි ගන්නක් උපදීම අංග සිතක් සිතක් ගානිි භාගිතු න් වොහසිරි කියන්න පුළුවන් නමුත් අපට ඇතිවෙන සිත් අපිවත් දන්නේ සිත් ගණනාවක් ගියාට පසේ දෙයක් තමයි අපිට සිහියෙන් වැටහිෙන්නේ නමුත් ඔයාතර රාගසිත් දවේශසිත් මෝහ සිත්තිිපදුුණා අපිට තේරුණෙත් නෑ හුඟක් වෙලා ගිහිල්ල තේරුයි පිනතින හිතන්ඩකු බනාහනෝබ මේ සංසාරි කොයි කාලි පටන් ගණ්ඩ ඇද්ද කියලා. සසර ගැන කියනකොට නමතත්ක්ග සංයුක්තයේද අපේ බුදුරජාණන් වහන්සේමයි අපට කියල දුන්නේ එක සත්වය එක අම්ම කෙනෙක් වෙනුවේ හලාපු කඳුලු අම්ම මැරුුණහම මහසාගරයේ ජලයට වඩා වැඩී කියලා. මහසාගරයේ ජලයට වඩා වැඩි කඳුළු සාගරයක් පුරුවන්ඩ කොයි කාලෙක දල අඩනව ඇද කෙහිතන්නෙක. ො නිතර නිතර මතක් කරපු කාරණාවක් තියෙනවා මේ ජීවිතයේ අම්මා මැරිච්ච වෙලාවිී ඉතල බණඩකෝ අඩුකෝපයක් පිරිල්ල ඉතිරෙන්ට අඩන්්ඩ පුළුවහඟුුණද කියලා අඩපු කඳුලු අන්ඩුකෝප එකට එකතු කලා නං අඩුකෝපය පිරිල්ල ඉතිරීද දවස් ගානක් අඩපු කඳුළුවත් කෝපයක් පිරරින්නේෙෙන මේ ජීවිතයේ අම්ම මැරුණ හම අඩුකෝපයක් පිරෙන්ඩවත් අඩන්ඩ බැරිවුනානං ඒ අම්ම ළඟම සංසාරි කොච්චර ඉපදිලා අනන්ඩ ඇද්ද මහ මුහුද ජලයට වඩා වැඩී කියල දේශනා කළේ ඉතින් එතකොට හිතන්ඩකෝ එච්චර ඈත සංසාරයේ මං හිතපු දේවල් භාගිතුන් ව හස දන්නවා කිය කියම් ඇහෙන් දැකපු දේවලුත් දන්නවා. මං කනෙෙන් අහපු දේවලුත් දන්නවා. මං කටිංක එපු දේවලුත් දන්නවා. මං හිතිං හිතපු දේවලුත් දන්නවා ඒ අතීතයේ වර්තමානයක් එහෙෙන් මොම දන්නවා. අනාගතේ කවදහරි මං මේ සංසාරෙන් සමුගණ්ඩනං නිවන් දකින්න මෝනෙනේ. අන්න ඒ නිවන් දකින තුරු මට හිතෙන සියලුම සිතුවිලී බුදුරජාණන් වහසිට කියන්න පුළුවන්. මං ගන්න හැම අරමුණක්ම භාගිත වොහසිට කියඩ කියන්න පුළුවන්. කියන කාරණාව තමයි මෙතන සඳහන් කර ලති. එකොට තත්පරේකට සිත් කෝටි ගානක් උපදිනවා.ඒ කෝටි ගානක් උපදින එක සිතක් සිතක් ගානි කියන්න පුළුවන් කියල කියහම අපි තේර නවද බුදුරජාණන් වහසගෙන. ඒ ඥානය ගැිට වැටෙහි දෙතවට කවදාවක්. මෙසූත්‍රයේ මුලින්ම සඳහන් කලා අචින්තෙ යනෙ නම හිතන් දෙපා කියලා. මේ ලෝකයේ හිතලා ඉවර කරන්්ඩ බෙරි කාරණා කීපයක් ගැන මතක් කලි එතන සඳහන් කලා බුද්ධ විෂය ගැන හිතන්ඩ යන්්ඩෙපා කියලා ඒක අපිට බුදුගුණ මෙෙනෙහි කර් එපා කියලද මේ නෑ භාගිතුන් නොහසගේ විෂය ගැන හිතලා ඉවර කරන්න බෑ. එහෙම වනොත් අපි වෙහෙසට පත්වෙනවා කියල දේශනා කළ අපි උමතු භාවයට පත්වෙනවා කියල දේශනා කරා වන්නතනේ ඇත්තන දැම් මේ ගත්ත කාරණාව විතර කල්පනා කරන්න හදන්නකු අනන්ත සංසාරයේ මොන්න තරන්නං උපද ඉන්නහෙත්ද. ඒසා අවුරුදු කල්ප ගෝටි ගානක් ඈත සංසාරයේ මට හිතිච්ච දේවල් ඔක්කොම බදුරජාණන් වොහසිසර කියන්නඩ පුළහන්න අනාගතයේ මට හිතෙන දේවල් ඔක්කොමත් කියන්න පුළුවහන්න අපිට බුදුරජාණන් වහන්සේ ඊළඟ විලි ලැද්ජ නැතුව ඉඩ පුළුවන් වීද. අපි හිතාපු රාගාරමුන් අපිට ඇතිවෙච්චෙ දවේශසිත් අපිට ඇතිවෙච්ච පහත් සිතුවිලි මේ එකක් එකක් ගානි භාගිත වහසේ දන්නවා කියන කිය අපි කොයි තරන් පහත් වෙනවා දෙතකොට. භාගතුනු හසලයිට. ඒ කාරණාවයි පින්නතනෙන වෙතනමි සඳහන් කරලති. සාමාන්‍යෙන් අපිට තවවිනාඩි පහකින් අපිට හිතන සිතවිල්ලවත් අපි දන්නේ. මම ළඟයින්න එක් කෙනා හිතන්නය මොනවද කියලනම් මේ ජීවිත කාලෙවත ේරු ගණ්ඩබෙරූයි භාගිතුන් හසේ ඔක්කොම ඔක්කොම දන්න ළඟ ඉන්න කෙනා ගැන ඔන්නේ මුලින් මතක් කලා වගේ අපි පිනුතු නිහිතන්නකු තව විනාඩි පහකින් අපට හිතෙන්න්නේ මොනවාද කියලා අපි දන්නේ නෑනේ නමුත් නිවන්දකින්න තුරුම මට ඇතිවෙන්න කුසල චේතනා අකුසල චේතනා ඔක්කොම ඔක්කොම බුදුරජාන් වහසේ දන්නවා ඒ දැනගනත් අපිට අනුකම්පා කරවා ි කොච්චර භාගිතුන් වහසට බණී ධනාගතය අතීතයේ කොයි තරම් බුදුරජාන් වහසට බැනල ඇද්දපිඒ හැම එකක්ම හැම එකක්ම දන්නවා ඒ දැනගනත් අපිට අනුකම්පා කරන්න යම් පූජාවක් කළොත් අනුකම්පාවෙන්ම භාරගන්නවා දන්න අමට බැනලතිී නම් ච්චරකි ඒකයි සමවෙෙහිල්ලන්නේ අනන්ත සසර පටන් ඩැන් මේ මොහොත දක්වා. ඔවු ඔය වාක්‍ය කියනකොට මේ කතාකරපු අතීතයම මතක් වෙඩෝනේ. මිත්‍යා දෘෂ්ටික වෙලා ඉපදිලා. කොයේ තරං භාගිතුන හසිර බැනලැදද. ස්වාමීනී අනන්ත සසර පටන්. නිමක් නැති අතීත සංසාරී. ඉඳලා දැන් මේ මොහොත වෙනකම්. මාගේ සිතින් මාගේ කයින් මාගේ වශනයෙන් සිදුවනානං වරද අනන්තවාරය අනේක වාරයක් මට සමාවින්න කියලා මහා කරුණාව කියල කියන්නේ පන්නතු ඕනෑම කෙනෙකුට සමාව දෙන සීමාවක් අපි ගවතියෙනවා අපි කතා කරනවන්නේ පලවෙනි පාර දෙවැනි පාර තුන්වෙනි පාරමන් සමාව දුන්නා හතර වෙනි පාරණක් මගේ සමාවක් නෑ කිය අපි දරුවන්ට උනත් කියනවා. වරදක්කරපු දරුවෙකුට සමහරලාට අයි ජීවිත කාලි ගෙදර එ්ඩ දෙන්නෙවත්නෑ නමුත් බුදුරජාණන් වහසළගේ. අපි කොච්චර පොරොන්දු වෙලා ඇද දෙ ස්වාමීනි භාග්්‍යිතුන් වහන්සේ මං අදින් පස්සේ බොරු කියන්නනෑ කියල. සමහර කෙනෙක් පොරොන්දුව දීලා ඉවර වෙලා අනි පැත්තර කියන්න බොරුවන්. එදිකට පොරොන්දුව ඉතන බීවරයි. නමුත් ආයත් පාරක් ගිහිල්ල කියනවා මුසාවාදා කියලා. ඉතින් ඔය විදිහෙට මුසාවාදා වීරමණී කියලා මොන්නත් තරං භාගිතුන් වොහන්සනක කියලා ඇත්්ද. කොයි තරං ඉසිල් පද ආපහු කඩල නැවතත් ළඟට ගිහිල්ල ඇද සමාධන් වෙන්ට. කව දාවත් කියනවාද. මෙච්චරවාරයක් සමාවදුන්නා අයිනන් සමාව දෙනෑ කියලා. කෝටිවාරයක් ශික්ෂා පදපොරුන්දු කඩලා කෝටිවාරයක් ගෙහිල්ලා පවු සමාධන් කරවන්න කියලා කියහම්. ඒත් මොකවත්ම කතානු කර අපිට සමාධන් කරවනු. ඒ තරන්කරුණාවත්තිය. ඒ සමාධන් කරවනකොටත් දන්නවා මේ පුද්ගලයයාමට නිද ත ළංඟාත්මෙ යිවාකි. අනන්ත සසර පටන් දැන් මේ මොහොත දක්වා කියල සමාව ඉල්ලුවට මේ මොහොතින් පස්සයාහි බනිනව කියලා ආයෙත් දන්න නමුත් කරුණාව නිමක් නෑ. ඒකයි මේ කෙන අනන්ත සක්වල අනන්ත ජීවයන්ගේ සියලුම සිත් දන්නා නුවලත්තිය. අතීත ප්‍රඥාවන්තය වූ පෞුකරන්ඩ පිනතුන හරියට බයවුනා. ලැජ්ජාව සහ බය කියල කරණ දෙකක් තියෙනවා. පවට ලැජ්ජත් වුණ පවට බයත් වනා ඇයි ලැජ්ජා මම පවු්කරන බව දෙවියු දන්නවා අපි හොරෙන්නේ කරන්නේ හොරෙන් කරන්නේ හැංගිලා කරන්නේ නමුත් දෙවියෝ දන්නවා අපි පවු්කරන බව. මොන හේතුවන්කින් හරි දෙවියනො දැනගත්තු රහතන් වහන්සේල දන්නවා අපි ගැන කවුරුන්න දැනගත්තත් බුදුරජාණන් වහන්සට හොරෙෙන් මුගුත් කරන්න හබ වෙන්නේ හම්බවෙන්න නැහැ. ඒ කියන්නේෙ ගත වෙන්න හැම මොහොතකම මම දිහා බලනවා කියන එකයි. ඒ අරමුණු දකිනවා කියන එකයි එතකට භාගතුන් වහසේගේ ගුණයේ සියලු සත්වයන්ගේ සිත් දැනගන්නවා කියනකේ අනන්ත බවක් තියෙනවා බුදුගුණ අනන්තයි කියල කියනකොට මේ මේ අනන්ත බව වැටහිෙන්ටුවන එතකොට තමයි බුදුගුණය අපේ චිත්ත සන්තානයේ තුළ වැඩෙන්ට පටන් ගන්නේඒ මොකවත්ම නොදැන බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි කිය කිය හිටියට කවදාවත් අපේ හිත ඒ ගුණය තුළ වැඩෙන් ඇැබි නතුන තවකාරණාවක් පැහැදිලි කළොත් බුදුරජාණන් වහන්සේලා අධිෂ්ඨාන කළ ධර්මය අපට ලැබෙන විදිහ කොහොමද කියන කාරණාවයි මේ ධර්මස්කන්ද අපට ලැබෙන විදිහ භාගිතුන් වහසේ අධිෂ්ඨාන කරපු හැටි. පිනන සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම කාර්ිය ධර්මස් කන්ද අපට ලැබෙන හැටි අධිෂ්ඨාන කරන එක මේක ප්‍රධානකාරයන්ගේ එකක් මට භාගිතුන් වහසේ ධර්මය අවබෝධ කරගත්ත ලෝක සත්වයාට දේශනා කළා ඒ දේශනාව කරපු තැන උබත්මත් හිටියඇති කියලාිදන්නේ අපි දන්නේ නැැ නමුත් අපිට අද ධර්මය ලැබි ලතියෙනවා එක අපිට ලැබෙන හැටි කොහොමද සඳහන් කරනවා ඒ ඉතාම ගැඹුරු කාරණාවක් කියලා පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ සරණයෑම සඳහා අත්‍යවශ්‍යම කාරණාවක් භාගතුන් වහන්සේගේ ධර්මස් කඳාපට ලැබෙනහැයි. බුද්ධන් සරණං ගච්ඡාමි. කියල කීවට පිටතනින් මේ වෙලාවේ අපිට ඒ සරණ ලැබෙනවද බුද්ධන් සරණං ගච්චාමි. මම බුදුන් සරණ යමි මේ ප්‍රකාශයේ ඉතාම ගැඹුරු ප්‍රකාශය. අපින මේක ඒ තරන් හිතන්නේෙ නෑ නමුත් අපි කියනවා හරියටම සරණ යනකෙන මේ කාරණාව මනාව මෙනෙහි කරලම් කියනවා බුද්ධන් සරණං ගච්චාමි මේකේසේ මෙසේ වාකයක් නෙමේ කියල මංකීවල මේ දිවරුම් ප්‍රකාශයක් බුද්ධන් සරණං ගච්චාමි කියන්නේ දිවුරුම් ප්‍රකාශය කාටද දවරුම් ප්‍රකාශය දෙන්නේ අපි බුදුරජාණන් වවාන්සිට දවරනවා ස්වාමීණී ම භාගිතුන් වහන්සේ සරණ යනවා කියලා යමෙක් හරියටම සරණ ගියොත් එෙනදන පුදුමාකාර සැනසීමක් අරහන් කියල කියහම් ස්වාමීණ භාග්‍යතුන් වහන්සේ දෑත දෝත එකතු කරගෙන යම් කෙනෙ භාගිතුන් වහන්සේ ළඟ අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් වැඳවැටුුණානම් අං ඒ පුද්ගලයට දිව්‍ය මානුසිික සැපසම්පත් උදාකරලා දෙන්නට තරම් බුදුරජාණන් වහන්සේ සතු සීල සමාධයාදී මහාගුණේට හැකියාවත් තියෙනවා. පිළඟනෙම ඉගුණ තියෙන්න්නේ. ශ්‍රද්ධාවෙන් වැදැවැටුනොත්. අපිට දෙව්මිනිස් සැප උදා කරලා දෙේ නවලි වැඳීම් මාත්‍රයේ ප්‍රමාණවත් කියල කියන්නේ හිතන්නකු පින්නතන පවු්කාර අපි බුදුරජාණන් වහන්සේ ළඟ ගිහිල ශ්‍රද්ධාවෙන් වැන් දහම අපි අපායෙන් උඩට ඔසවනම කියනෙ කරමි කියන්නේ ඉතාම ගැඹුරුකාරණාව වැඳලා විතර යිතින්නේ අ ධම පද පාලියක තැනක සඳහන් කරනවා එක මහළු කාන්තාව ඉතාම වයවුරදයි ඒ කාන්තාව මැරිලා නිරේට ඇන්ඩි නමුත් බුදුරජාණන්හන්සේ දකිනවා ඇය මැරිලා නිරේට යන්න කියලා ඒ නිසා භාගිතන් වහන්සේ අනුකම්පාවෙන් කල්පනා කරනවා ඇයට පිහිට වෙෙන්ඩෝන කියලා ඒනිසා බුදුරජාණන් වහන්සේ ඇය එන මාර්ගයේ පිණ්ඩ පාති වඩිනවා. මහළු කාන්තාවත් හිගම නේයන්ඩ ගෙයින් එලියට බහින්නවා ඇයි ස්රහටේනවා භාගිතුන් වහන්සේ අනි පැත්තෙන් වඩිනෝ මහලු කාන්තාව ළඟ බුදුරජාණන් වහසේ නතර වෙනවා. ඇත් පාරෙන් අයින් වෙලා නතර වෙනෝ භාගිතුන් වස මාර්ගගේ නතර වෙලා ඉන්න මුගලන් මරහතන් වහසේ බැලුව ඇයි බුදුරජාණන් වහසේ වඩින් නැත්ති කියලා උන්වහසේ දැක්ක මේ කාන්තාවට අනුකම්පාවෙන් මෙතන නතරවුගේ එනිසා මුගලන් මහරහතන් වහන්සේ අර කාන්තාවට කතා කරලා කියනවා මේ වැඩයින්නේ තිළූගුරු සම්මා සම්බදුරජාණන් වහන්සේ ඔබට අනුකම්පාපිනිසයි වැඩලඉන්නේ වන්දනා කරන්න කියලා ඒලා මහලු කාන්තාව බොහොම මාරුවම් පාත්වෙල බුදුරජාණන් වහසිර වන්දනා කළා වන්දනා කළට පස්සේ භාගිතන වහස වැඩිය ටික වෙලාවකින් ඒ කාන්තාව මැරෙනව කරදරයක් නිසා මරරිච්ච ගමන් ඇඒ කොහෙද උපදින්නේ දිවයෝකි. ඇඒ භාගිතනන් වහස දැක්කා ඇඒ මැරිලලා යන්ඩ හිටිය නිරට නමුත් බුදුරජාණන් වහන්සට වන්දනා කරපු මාතරයෙන් නිරයෙන් එසෙව්වා කියන එකයි කියන්නේ එමන පිඩතුනී අපට එහෙම නැද්ද අපටත් එහෙම තමයි ශ්‍රද්ධාවෙන් භාගිතුන් වහසේ වැන්ද ඒ වන්දනාව අද කරඩ බැරිදා පිටේතුකොට අදත් කරන්න හොඳටම පුළුම අවශ්‍යමකක්ද ජීවමාන බුද්ධ සඥාව ඔබ යන්නේ ගල් මැටිුවලින් හදාගත්ත පිළිම වහන්සන මක් රඟට නමුත් ඒ පිළිම වහන්සි දිහා බලල අරමුණු කරන්නේ ජීවමානු බුදුරජාණන් වහන්සේ ඒ පිළිම වහන්සේ ළඟ දනගහන්ඩ ජේතමනාරාමි සුගන්ද කුටිය ඇතුළුට ගි හිල්ලා බාගිතු නොහසනඟ දන ගෙවෝඩි ආං එහෙම දනගහන්ඩ ලැබුණ නං ඒ ගෞරවයෙන් ඒ ශ්‍රද්ධාවෙන් ඒ පිළිම වහන්සෙන එක දැනගහැට බුදුරජාණන් වහසේ ලඟට ගිහිල්ල වඳින්න ලැබුුණනං ශරීර ධාතුවෙන් සෑහෙන දුරට බුද්ධ රශ්මී විහිඳෙනවා ලංඟට ගිහිල්ල වදිනව කියල කියන්නේ ඒ රශ්මිය මගේ ඇඟපුරාම දැවටිෙනවා ඒනේ ර්මී මණ්ඩලයේ ඇතුළට ගිහිල්ල වදිනවා එමන ලංවෙන්ඩ ලංවෙෙන්ඩ ඒ ශ්මිය මගේ ගතයේ දැවටෙනව කියල හිතැන්ට. ඒ රශ්මිය මණ්ඩලේ ඇතුළට ඇවිල්ලයි ඳන්නේ කියල හිතැන්ට. ඒ ශ්‍රද්ධාව ඉස්මතු කර ගණන්ඩ පුළුවන් වුණොත් ඒ වන්දනාවම අපිත් නිරයෙන් ගොසවන. ඒ තරම්ම කාරණාව ප්‍රබලයි බුදුරජාණන් වහන්සේ අපිව දැක්කේ කොයි තරන් කාලෙක ඉදල අපි වදින හැටිත් දන්නවා ඉන්නට අපි වදින හැටි දන්නවා කියහ පහල වනේම අපි අපායිෙන් ඔස්වන්ඩ නමුත් ඒ තරන් අනුකම්පා කරලා පාරමිතා පුරල්ල ලෝවතුරා බුද්ධත්වයට පත්වෙලා පිරිනිවන් පාලත් අපි කෙරෙහි අනුකම්පාවෙන්ම වැඩඉන්නවා සරුවඥ ධාතුන් වහන්සසේලා නමුත් හිතන්ඩකෝ අඩුම්ම තරමේ තමන්ගේ ගෙදරවත් දවසකට වතාවක්වත් බුදුන් මඳින් නැත්තන් අපිට ලැබිලතියෙන අවස්ථාවෙන් අපි කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැ කියන එකයි. අහවල් පුද්ගලයා අවුරුද්ධකට මෙච්චර වතාවයි මමළඟ වන්දනා කරන්නේ ගෙන කාරණාවත් භාගිතු වහන්සේ දන්නවා. අපි ලෝකේට වංචා කරලා ජීවත් වනාට ඉතාම හොඳ අය වගේ බුදුරජාණන් වහසේ දන්නවා අපි හොඳද නරකද කියලා වෙන කවුරු මට නරකයි කීවත්කමක් නෑ බුදුරජාණන් වහස වට හොඳයි කියනවා න වෙන කවුරු මට හොඳයි ගීවත් වැඩක් නෑ බුදුරජාණන් වහන්සේ මඟනුමත කරන්න ඇත්තා එනිසා ාගිතුන් වහන්සේට හොඳ විදිහට ජීවත්තයෙන්ට පුළුවන් ඒක තමයි ජීවිතයක ලබන ලොකුම ජයක්‍රහණේ පිනතුනී මෙත්‍රිපිටක ධර්මය තුන් කාලිටම ගැලපිෙනවා භාගිතුන් වහසක දර්මේ අතීත වර්තමාන අනාගත තුන් කාලිටම ගැලපිෙනවා ඒ බව ධර්මරත්නයේ වදිනකොටත් නිතර නිතර කිය අකාලිකයි කියලා. අහවල් කාලෙට ධර්මරත්නයෙන් ප්‍රයෝජනයක් නෑ කියල දෙයක් නම් නෑ අකාලිකයි.න් ඒ නිසා තුංකල් දක්නා නුවනින් භාගිතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරලා අපිට පැහැදිලි කරලා තියෙනවා සර්ුවං්‍යතා ඥානය කොයි තරද. සියලු සත්්‍යයන්ගේ සිත් දැනගන්නවා කියන එක සරුව ඥ්‍යතා ඥානී දූවිලි මාත්‍රයකටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒනන්ගේ ලබාගත්ත මුළු ඥානයම ලෝක සත්වයාගේ නිවන ව දෙසා මෙහෙවන් අවශ්‍යනය. ආ එහෙම හිතනකොට බුදුරජාණන් වහන්සේ කොයි තරන් මහාගුණ කදම්බයක්ද. පිටතන මේවත් තමයි. බුදුගුණ භාවනාව වඩනකොට අරමුණු කරඩුවෝනි. මේ ඔස්සේ තමයි හිත මෙහය වණ්ඩෝනේ එතකොට තමයි ශ්‍රද්ධාව වැඩිවෙන්ඩ් පටන්ගන් බුදුගුණ භාවනාවෙන් කෙරෙන්නෙම සත්‍යයාගේ ශ්‍රද්ධාව වැඩිදියුණු කරමෙ ඊළඟට පින්නතුනි සඳහන් කරනවා අතීතන්සේ බුද්දස්ස භගවතෝ අප අපටි හතංඥාන අපේ අතීතයක් දන්නවා කිය අපි මුලින් සඳහන් කළලා. අතීතන්සේ බුද්දස්ස භගවතෝ අපපටිහතඥාන. අතීතයේ පිළිබඳව පැකිලීමක් නන්නෑ. අතීතයත් හොඳටම දකිනවා වර්තමානයක් හොඳටම දන්නවා අනාගතෙත් හොඳටම දැකලයිතියෙන්නේෙ.ඉලට කරුණු පැහැදිලි කරනකොට සඳහන් කළා යම් ආකාරයකින් අපි අපේ දොට දොරටු කියල කීවි සිත කය වචනය මේ දේවල් වලින් කරන දේවලු ඇහෙන් කනෙෙන් නාසිං, ඩිවං ශරීරයෙන් මනසි මේ දොරටු හයෙන් ගන්නවනන් යම් අරමුණක් ඒ අරමුණු සියල්ලම දන්න. දැනගත්ය පස්සේද බෝධි මූලයේදී ලෝතුරා බුද්ධත්වය ලබන කොටම අනන්ත සක්කොල අනන්ත ජීවිීන්ගේ සියලු මසිත් දැකළවරයි බුදු බවල් ලැබෙනවත් එක්කම දැකලි කරයි. බෝධි මූලේදිමයි එක දැක්ක කියලස ඳහන් කරන්න එකයි සරෝග්‍යතා ඥානී හැටි කොපමන එලකට පින්නතුන මෙ සියලු සත්්‍යයන්ගේ සියලු අරමුණු දැනගැනීම අනන්ත බවක් ඒ අපිට වැටහෙන්නේ නැති නැති ස්වභාවයක්මයි ඉලකට සඳහන් කළා යමක් දැකලා අපට සතුටක් ඇතිවෙනවනම් යමක් දැකලා අපට දුකක් ඇතිවෙනවනම් කැමති දේවල් දැකීම කැමති දේවල් අහන්ඩ ලැබීම කැමැති අරමුණු රසවිඳින්ඩ ලැබීම සියල්ලක්ම අපිට ලැබෙන්න්නේයයි පෙරකරපු කුසල කරමයක් නිසා අපි දුකහිතන දේවල් බලන්ඩ අකමැති හිතට දුකක් දැනෙනවට අකමැති හැමදාම සතුටුුවඩ පුළහන් දේවල් බලන්ඩ කැමති හිතට සතුටක් එනවට කැමති සතුටට කැමති දුකට අකමැති එකොට සතුටු හිතෙන දෙයක් දැනෙනවා දකිනවා කියල කියන්නේ පෙරකරපු කුසල කර්මයක් දුකක් හිතනවා දුකක් හිතෙන දෙයක් දකිනවා කියල කියන්නේ පෙරකරපු අකුසල කර්මයක් තමන්ග ජීවිතය ැන ඊ ළඟට වෙවරණය කරගඩු දවසේ වැඩිමනක් අපිට ලැබෙන්නේ සැප සහිත අරමුණුද නැතන් දුක්ස හිත අරමුණුද වැඩියෙන් අරමුණුවෙන්නේ දුක් සහිත දේවල්නං සංසාර වැඩියෙන් පව් තමයි කරලති. වැඩියෙන් අරමුණුවෙනවනම් සැප සහිත අරමුණු බොම සැහැල්ලුවෙන් නිදහසේ ජීවත් වෙනවාද සංසාරය අපි හුඟක් පින්කරපු නිසා සැප සහිත අරමුණුම ලැබෙනවා. පින්නතුනි මේ ලෝක ජීවත්වෙන මිත්‍යදෘෂ්ටික පිරිස්. කොච්ර සැපවිදිනවද අපි සැපවිදිනවට වඩා සැපවිදිනව ඉතල බලන්න වූ. අපේ රටවල් අපි හැම දාම දියුණු වෙමින් පවතින කියල කියන් නමුත් ඔ යරාභිකරීවාගේ රටවල් යුරෝපාකරයේ රටවල් දියුණු වෙච්ච රටව ඒ මිනිස්ව අපිට වඩා සැපවිඳින් නැද්ද අගහිගේකුත් නෑ සමහර අයි ජීවත්වෙෙන්නේ මාලිගාවල්වාගේ ගෙවල්බල. ගමන් කරන යානවාහන සමහරි වගේ රත්තරන් තහඩු තියෙන්නේ. නිදාගන්නේ රත්තරංගොලින් අලංකාරකරපු ඇඳන්වල සමහරය අන්ඳිනය ඇඳුම් ඔය අන්තර්ජාල්ල එෙහෙම තියෙනවා කෝටි ගැනන් වටිනවා. එහෙම ඇඳුම් අඳන්නේ. සමහර වෙලාවට වැසිකිලි ැසිකිලි කරන්න පාවිච්චි කරන උප කරන එව්වත් සමහරයේ නිමා කරලා තියනෙ රත්තරනීමමයි එහෙම සැපවිඳන මිනිස්සු ගැන අපි මේ ලෝක අහල තියෙන ධර්මයේ සඳහන් කරනවා සිල්වත් වෙඩ වෙන්න ධනවත් වෙනවා කියලා එතකොට අපිට හිතෙනවා ඒ මිනිස්සු සිල්රැකලද එච්චර ධනවත් එලා තියන්නේ කියලා ඒ නිසු ඇතටම දනවත්වුණේ කොහොමද ඒ මිනිස්සු දනවත් වුණේ බුද්ධ ශාසනයේ නිසාම තමයි පෙරජීවිතවල බුද්ධ ශාසනවල ඉපදිලා බුදුරජාණන් වහන්සේගේ අනුශසනාවට සවන්දිීල ඒ ධර්මරත්නයට කීකරුවෙලා හොඳට දන්දීලති ොඳට සිිල්ට කලතිය නමුත් අද ඒ පෙරකරපුවාගේ ප්‍රතිඵල බොහොම සැපසේම බුක්ති විදිිනවා හැබැයි ඒ ප්‍රතිඵලයේ බුක්ති විඳින්නේ බුදුරජාණන් වහන්සේට කීකරු තැනක ඉඳගෙනද භාගිතුන් වහන්සේටම සමහර විට බැනබැන මේ සසුන වනසන්ඩ කටයුතු කරකර තමයි සැපවිඳෙන්නේ ඇයි ඒගොල්ලො එහෙම තැන ඉපදුුණේ පිංකංකරලා ප්‍රාර්ථනා කරල නෑ අපිත් එහෙම නොකොළොත් සංසාරය ඔය දේ අපිටත් වෙනවා එන මොනවද ප්‍රාර්ථනා කරඩෝන්නේ පින්කංකරලා සෙල්ගුණ රැකල ප්‍රාර්ථනා කළ යුතුයි සම්මාධිට්ටික වන්නේම්වා කියලා නිවන් දක්නා ජාති දක්වා සම්මාදිට්ටික වන්නෙන්වා එහෙම හොඳ ප්‍රාර්ථනාවක් තිබුණහම මිට්‍යා දෘෂ්ටික කුලෙක උපදින්නේ නෑ නමුත් ඔබ ප්‍රාර්ථනා කරලා නැත් දෙ එහෙම සංසාරි බුදුවරු මුණ ගැහිල බුදුරජාණන් වහන්සේලට කීකරු වෙලා එහෙම ප්‍රාර්ථනා කරන්න ඇති ඒක තමයි සම්මාධදිට්ටික වෙලා ඉපතුනිි එතකොට දුප්ප ඒකටත්ත වෙනම කාරණාවක් තියෙනවා හොඳ දෙයක් ගන්්ඩ හුඟක් වියදැන් කරන්නඩ නෑ ලාබ දෙයක් ගණ්ඩ ලොකු වියදමක් අවශ්‍යනය එහෙම දෙයක් මෙතන තියෙන් සංසාරය කරගත්ත හුඟාක් පින් වියදැන් කලා. මොකටද ඔබට ඔය හම්වෙච්චි ජීවිතය ගන්ඩි. මිත්‍යා දෘෂ්ඨික කුලේක ඉප දෙන්නේ නැතුව සම්මාදිට්ටික මනුස්ස්‍ය ජීවිතයක් ලබන්්ඩ පෙරපින් විය දැන් කරලතියන්නේ. නැත්තං අපි ඔය කතාකරපු ධනකුවේරයන්ට වඩා ඔබට දනවත්වෙන්ඩ තිබුණා. ඒ ධනවත් වඩ තිබිච්ච පින, මේ මනුස්ස ජීවිතය ගණ්ඩ වියදන් කළා. ඒක මිත්‍යාදුෘෂ්ටික ජීවිතයක්න මේ සම්මාධිට්ටික ජීවිතය. අරපිරිසත් මනුස ජීවිතය ගත්තා සම්මාධිට්ටිකනෑ ඒහින්දා ඒගොල්ලු පෙරකරපු පින් විපාක දෙනවා. අපේ පින මේ ජීවිතය ගණ්ඩ ලැබිලතින්. වටිනා වස්තුවක් අපි හම්බ කරගන තියෙනවා. හැබැයි ඒ වටිනා වස්තුව පරිණ්ඩ පරිස්සං කරනවා වගේම ප්‍රයෝජනගණ්ඩුවනේ. බුද්ධාන්තරේක ශ්‍රේෂ්ඨ මනුස්ස්‍ය ජීවිතයක් ලැබිල තියෙනවා. එක හම්බුුණේ බුද්ධාන්තරයකන බනාහන්ඩ පුළුවුවන් මේ ශාසනය හැර මහ පින්කං කරන්න පිට දෙන වෙන කොහෙද පුළුවන් අපේ ශාසනය ඉන්නව අමිත බෝගී සිටුවරු අමන්ඩ තියන සල්ලි ප්‍රමාණය තමන්වදන්නේ. දුන්නට දුන්නට ඉවරණෑ. දීල දීල ඉවරවෙනකොට පිරිල ඉවරයි. සමහර සිටුවරු ගැන සඳහන් කරන්නේ කරපු ප්‍රාර්ථනා. බත් මුට්ටියෙන් බත් බෙදුවට බෙදුවට මුට්ටිය බත්තිය කර වෙන්නේ. මල්ලෙදාගෙන කාසිී බෙදුවට කහවනු දාහ යිදාගන්නේ. නමුත් ඒ කහවනු දාහෙෙන් ලක්ස ගානකට පඩිග කියවල වරු නහම. තමන් දාගත්ත කහවන්නු දාහය එහෙම්මො මල්ලිතිේනවා. මේ ශාසනයේ පුංචි පින්කං කරලා. ලොකු පින්කං කරලා නෙමෙයි කුඩා පින්කන් කරලා. ඉච්චර ධනය ලැබී. නමුත් අති දැවන්ත පින්කං කරඩ මේ ශාසනය තුළ විතරයි පුළුවන්. අපි අර කතාකරපු සැපවිදිනාය කොච්චර සැපවින්දත් කඳෙෙන් හුස්මටික යනවත් එක්කම නිරේට බහිය. නමුත් මේ බුද්ධාන්තරී හම්බිච්ච ශ්‍රේෂ්ඨ මනුස ජීවිතයෙන් ඔබ හරියටම ප්‍රයෝජනගත්තොත්. ඇස් දෙක පියවෙනවත් එක්කම සැප සහිත දිව්‍ය විමානවල අරායවිඳපු සැපේට හිතාගණ්ඩවත් බැරි සැපයක් එක්ක අවුරුදු කෝටි ගණන් සැපවිදින ජීවිත හම්විෙන්. අරමිනිස්සු සැපවින්දට වැඩිමවිින්දොත් අහුරුදු හැත්තෑවක් අසුවක් සැපවිදිී. නමුත් ඔබට අන්ඩ පුළුහන්. අවරුදු කෝටි ප්‍රෝටි ගැනක් සැපවිදින තැන්ක්වට් යටත් පිරිසෙන් චාතුම් මහා රාජිකේ ඉපදුනත් අවුරුදු ලක්ෂනූ අක්කා විෂයි දෙවනි දිවී ලෝකි ගියුත් අවුදු තුන් කෝටි හැට ලක්ෂයක් කාවිෂයි මේ මේ තියෙන ජීවිතෙන් මේ බනාහන්න ජීවිතෙන් එතෙන්ට යන්ඩ වැඩ කරන්ඩ මේ ජීවිතය තුළ මේ ශාසනය ඇතුළිපුළුව. ඒවාගේ ශ්‍රේෂ්ට ජීවිතයක් ලැබිල තියෙනකොට මේවාගේ උතුම් බුද්ධ ශාසනය ලැබිල තියෙන වෙලාවක අකුසල් පස්සේ දුවදවා ජීවිතය නැහත්ති කරනවනන් අපි කොයි තරන් අවාසනාවන්තද අර වටිනාම වස්තුව මඩගොඩක දාගෙන දගල නොවාගේ වැඩක් ඇ ජීවිතයන වටින අවස්තුූ හුඟක් වියදන් කරලා නිගත්තේ පෙරපින් වියදැන් කරලා ගත්තේ එකක මඩේ දූවිල්ලි දාල තිය නවාගේ හැමදාම බැබලෙන ජීවිතයක් කරට හැම කෙනෙකුගේම ජීවිතය බැබලෙන්නේ බුදුදහම නිසා බුදුරජාණන් වහන්සේ නිසා ඒ අවස්ථාව ඔබට තියනෝ එනිසා මැරෙනකොට ඔබේ හිත ඉතාමත් ප්‍රසන්න දීප්තිමත් කොසලයෙන් පිරිච්ච සතුටින් සමගණ්ඩ පුළුහන් ජීවිතයක් පෝෂණය කරඩ ලැබිල තියෙන උදාර අවස්ථාව ඒකෙන් ප්‍රයෝජන ගණ්ඩ භාගිතුන් වහසගේ කරුණාවෙන්ම භාගිතුන් වහසේගේ ආශිරුවාදයෙන්ම ඔබට ශක්තිය ලැබේවා කල ප්‍රාර්ථනා කරනවා. භාගිතුන් වස තාමත් අපි දිහා බලාගෙන ඉන්නවා. අපි බුදුරජාණන් වහසට කීකරුව වැඩ කරනවානම් භාගිතුන් වසගේ ශක්තිය තවතාව පිටි ලැබෙන. එනිසා බුදුරජාණන් වහසිට කීකරුණ ශ්‍රේෂ් ශ්‍රේෂ්ට ජීවිතයකින් ලැබිච්ච මනුස්‍ය ජීවිතයට හැබෑම සාධහරණයක් කරන්න. කෙනෙකුට අවස්ථාව ලැබේවා කිය ආශිර්වාධි කරමින් අපි ධර්මදේශනාව නිමා කරමු අද ධර්මදේශනාවේ දායකත්වය දරනවා. අරුණ හේරත් ප්‍රියන්ත හේරත් චමින්ද හේරත් යන සහෝදර පිරිස සහ පවුලේ ඇයගේ දායිකත්තයෙන් මේ ධර්මදේශනාව සිදුකරන බව සඳහන් කරනවා. බුද්ගමුව පාරය පරාජගිරිය ලිපිනෙහි තමයි දායික පිරිසගේ පදිංචියයසිහිපත් කරන්නේ උතු මරමුණක් හැටියට සිහිපත් කරනවා පවුල් පරම්පරාගතව නිධන ප්‍රාප්තියට පත්වන සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදං කරන එක ප්‍රධහන අරමුණ හැටියට පත්කර ගනිමින් දේශකයාණන් වහන්සේ ඇතුළු බෞද්ධයා කාරිමණ්ඩලටත් සෝමාකුමාරි ගුණතිලක මවටත් HGී ගුණතිලෙක පියාණන්ටත් සුනිල් චන්ද්‍ර සේනපියාණන්ටත් අනුල්ලා චන්ද්‍රසේන මෑණියන්ටත් RM බණඩාර් මැනිිකී එMC සමරසිංහ මෑනියන්ට සහ පියන්නන්ටත් දෙමව්පියන් සියලු දෙනාටමත් දීර්ගාවි්‍ය සහ නිරෝගි සම්පත්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. අරුණ හේරත් ප්‍රියන්තහේරත් චමින්ද හේරත් යන සහෝදර පිරිස සහ පවු්ලිය අය පින් අනුමෝදං කළ සියලු දෙනාටම පින් අනුමෝදං වේවා. ආශිරුවාද කළ සියලු දෙනාටම රත්නත්‍රය ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවී චිරජීවනය සැලසේවා ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලේකින්. සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාය සත්‍ය ධර්මය අවබෝධ කරගණඩ. මේ උතුම් සද්ධර්ම දානමය කුසලය පාර්මිවේවා කියල ප්‍රාර්ථනා කරින්. ආකාසට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පු්ඥන්තන් අනුමෝදිිත්වා චිරංරක්කං තුළෝක සාසනං දේවෝ වස්සතුකාලේනය සස්්‍යිය සම්පත්ති හේතුච්චය. පිතో භවතුළොකෝචරජා භවතු දම්මිකු